මොකද දෙවියා කියන්නේත් නෝනා මේ මනුෂ්‍ය ලෝකෙෙම ඉඳලා ගිය කෙනෙක් වෙන කෙනෙක් නෙමෙයි තේරෙනවා එක සැරයක් සත්‍රයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මට තවත් වෙලා මෙතන ගත කරන්න බෑ දිව්‍ය ලෝකේ හරි ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ සමහර දෙවියෝ ගහ ගන්නවා සමහර දෙවියෝ එන කොටා ගන්නවා සමහරු එයාගේ විමානෙන් කෑල්ලක් අල්ල ගන්නවා සමහරු අරයාගේ දිව්‍යාංගන කරන් පැනල යනවා ඒ සියලුම දේවල් දිව්‍ය තලයේ තියෙනවා මොකද මේ මනුස්ස ලෝකෙම ඇය ඉතිරි කියලා ඉපදිනා ඉතින් ඒ වගේ නෝනා දිව්‍ය තලත් මනුස්ස ලෝකයේ පිරිහෙන්න පිරිහෙන්න නෝනා දිව්‍ය තලත් පිරිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා එතකොට දිව්‍ය තල පිරිහෙනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සූත්‍රයක කියනවා නෝනා දෙවියන් මේ අධර්මිෂ්ඨ අයට උපකාර කරනවා කියලා. අධර්මිෂ්ඨ අයට උපකාර කළේ අධර්මිෂ්ඨ භාවයේ තව තවත් රට තුල ලෝකයේ තුල වැඩි කරනවා කියනවා. තේරෙනවද? අකලට වැසි වස්සනවා කියනවා. මේ පායන කාලේ මහා වැසි වහිනවා කියනවා. මහා වැසි වහින කාලේ පායනවා කියනවා. ඒ වගේ අකලට වැසි වස්සලා අකලට ඉඩෝර ඇති කරලා මිනිස්යාව දැඩි ආකාරයෙන් පීඩාවට පත් කරනවා කියනවා. මොකද ඒගොල්ල ಗುಣධර්ම රකින්න හයටත් කැමති නැහැ. ඒ වගේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යා පිරිහීමට සාපේක්ෂව දෙවියන් පිරිහීමට පත් වෙනවා කියලා. ඒ දෙවියෝ මිත්‍යා දෘෂ්ටික භාවයන්ට පත් වෙලා මිනිස්යාට පීඩා කරන්න අකලට වැසිවස්සනවා අකරට ඉඩෝරයන් ඇති කරනවා ඉඩෝරයන් ඇති කරලා අධර්මිෂ්ඨ භාවයට උපකාර කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? ඒ වගේ නෝනා එවැනි හේතුන් නිසා මෙවැනි කාර්ගුණික විපර්යාසයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නෝන තව දෙයක් තියෙනවා. අපි දන්නේ වැස්සක් වහිනවා කියන කාරණේදී අපි දන්නේ එකම එක දෙයයි. ඒ කියන්නේ අර ඉන්දියාවේ හරි කොහේ හරි තියෙන බෙංගාල බොක්කේ වායු පීඩනයක් ඇති වුණායි කියන කාරණේ විතරයි දන්නේ. ඊට වඩා දෙයක් දන්නේ නැහැ. වැස්සක් ඇති වුණාම ඕක තමයි මාධ්‍යෙන් හෝ කාලගුණෙන් හෝ කියන්නේ අහවල් බෙංගාල බොක්කේ මේ විදිහේ වායු සුළඟක් ඇති වුණා කියලා. නමුත් ඉන් එහාට දෙයක් අපි දන්නේ නැහැ. නමුත් ඉන් එහාට දෙයක් බුදුදහම තුලින් අපිට මතු කරලා පෙන්නනවා නෝන. ඒ මතු කරලා පෙන්නන්නේ මොකද? අපි සංසාරේ අප්‍රමාණ වැස්ස වලාක දෙවිවරු වෙලා ඉපදිලා ඉඳලා තිනවා. අපි සංසාරේ වැස්ස වලාක දෙවිවරු වෙලා ඉපදිලා අපි කාමච්ඡන්දයන් විඳින්න අපි සතුටු වෙන්න ඒ වලාකුළු උඩ අපි සෙල්ලම් කරපු වෙලාවේ සතුටු වෙන වෙලාවේ ඒ වැස්ස වැසි නිසා අප්‍රමාණ මිනිස්සු අපි පීඩාවට පත් කළා තියෙනවා. තේරෙනවද? ඒ වගේම අපි අධර්මිෂ්ඨ දෙවිවරු වෙලා ඉපදිච්ච වෙලාවේ ඒ අධර්මිෂ්ඨ භාවය නිසා වැසි ඇති කරලා අප්‍රමාණ මිනිස්සුන්ට පීඩා කළා තියෙනවා. ඒ වගේම අපි සංසාරේ මිනිස් ජීවිතවල ඉපදිලා ඔය ගම් වතුර ආදාර ගසා කාලා එහෙම නැත්නම් අප්‍රමාණ ඊට සම්බන්ධ දේවල් කරලා අපි මිනිස්සුන්ව පීඩාවට පත් කළා තියෙනවා. එහි විපාකයන් නිසා නෝනා මේ විදිය වැසි ඇති වෙලා අපිත් ඒ විදියට පීඩාවන්ට ලක් වෙනවා. අපි පෙර ජීවිතවල වැස්සවලාක දෙවිවරු ඇටියට ඉපදිලා වැසිවස්සල මිනිස්යන්ට පීඩා කළා වගේම අපි මිනිස්සු වෙලා වෙච්ච වෙලාවේ ඒ අකුසල් විපාකයන් අපි අත්විඳිනවා. එහෙනම් නෝනා කොතන හෝ වැස්ස නිසා, ගම් වතුර නිසා, ඉඩෝරේ නිසා පීඩා විඳින අප්‍රමාණ මිනිස්සු ලෝකේ ඉන්නවා. සමහරු ඉඩෝරේ නිසා මිය යනවා. සමහරු ඉඩෝරේ නිසා ලෙඩ රෝග හැදෙනවා. සමහරු වැස්ස නිසා ගහගෙන ගිහිල්ලා ගිලිලා අප්‍රමාණ මැරෙනවා. නමුත් මේ කිසිම දෙයක් නොවනා හේතුවක් නැතුව සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. මේ සංසාරයේ හේතුඵල ධර්මයන්මයි. අද වැස්සට අහු වෙලා කොටු වෙලා කවුරුරි ආහාරයක් නැතුව දුක් විඳිනවා නම් එයා සංසාරයේ එයාට ලැබුණු අවස්ථාවේදී ඔය සහනාධාර ගම් වතුර සහනාධාර ඕවා මේවා ගසාගෙන කාපු කෙනෙක්මයි. තේරෙනවද? මේ හේතුඵල ධර්ම හේතුඵල ධර්මයන් තොරව අපිට ජීවිතේ දකින්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට එහෙමයි කියන්නේ. ඒ නිසා වැස්ස වැස්සත් ඉඩෝරේ ඇති වුණත් නොවන හේතුවක් නිසාමයි ඒවා සකස් වෙන්නේ. ඒ හේතු කියන්නේ අපිත් සංසාරේ ඊට අදාළ තැන්වල ඉඳලා අපි ඉඩෝරයන් ඇති කරලා වැසි ඇති කරලා අප්‍රමාණ මිනිස්සෙන්ට පීඩා කළ සත්වෙන්ට පීඩා කළා තියෙනවා. තේරෙනවද? අපිට ලැබුණු අවස්ථාවන්වලදී අපි මිනිස්සුන්ට උපකාර කරන අවස්ථාවන්වලදී ඒ ධනිය පැහැරගෙන ඒවා වංචා කරලා අප්‍රමාණ මිනිස්සුන්ට දුක් දීලා තියෙනවා. ඉතින් ඒවයි විපාකයන් නිසා මෙවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන් ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකයා අධර්මිෂ්ඨ වෙන්න දෙවියොත් අධර්මිෂ්ඨ වෙනවා. දෙවියොත් අධර්මිෂ්ඨ වෙලා ඒ අධර්මිෂ්ඨ වූ දෙවියන් අධර්මිෂ්ඨ මනුස්ස බලවේගට උපකාර කරනවා. ඒ උපකාර කරද්දී ඒවා ශක්තිමත් වෙන්න ඒ දෙවියෝ තව තවත් දුස්සීලභාවයන්ට පත් වෙලා මේ විනාශය කරා ලෝකෙ ඇදී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. එහෙනම් මෙතන මූල තෘෂ්ණාවයි නෝන. තෘෂ්ණාව නිසාම අපි කරගන්නා වූ සිල්පද බිඳ ගැනීම අකුසලයන් නිසා මෙවැනි මේ හිතා ගන්න බැරි වැසි, හිතා ගන්න බැරි ඉඩෝර, හිතා ගන්න බැරි සුළං මේවා තුලින් අපිට සිද්ධ වෙන්න පුළුවන්.